අවුරුදු 10ක් තිස්සේ ආපු ගමනක ප්‍රතිඵල කොහොමද ඔබතුමා? එමෙ මුලින්ම ශාන්ත මහත්තයා අපි හම්බෙන්න මිට අවුරුදු 15 විතර කලින් ආවේ. ඒ ශාන්ත මහත්තයාගේ දේවාලට ගෙනාවෙත් අපි අඳුරන ඇන්ටි කෙනෙක් අම්මගේ යාළුවෙක්. ඉතින් කිව්වා මේ අම්මට ඉඳන් කිව්වා මේ අක්කේ මෙහෙම දැනක් තියෙනවා ගාල්ලේ හවුපේ. එතෙන්ට ගිහලා බලමු සාත්තරයක් අහලා බලමු මොනවත් පිළිවෙත් කරන්න ඕනේ. මුලින්ම අක්කේ සාත්තරයක් ගිහලා අහලා බලමු කිව්වා. ඉතින් අම්මයි මමයි ආව මිට අවුරුදු 15 විතර කලින්. ඇවිල්ලි වරලා ඒ මාළිනී කියලා ඇන්ටිත් එක්ක යත් එක්ක ඇවිල්ලා සාත්තරය ඇහුවා ශාන්ත මහත්තයාගේ. ඉතින් ආපහුම ශාන්ත මහත්තයා හරියටම කිව්වා ඕගලන්ට මේ පොඩි නෙමෙයි ලොකු දෝෂයක් තියෙනවා. ඒ දෝෂේ යක්ෂ දෝෂයක් ඒක. ඕගොල්ලෝ මුහුදින් එතර ගියත් ඒ දෝෂේ එනවා කියලා ශාන්ත මහත්තයා කිව්වා. ඒක අම්ම පිළිගත්ත මොකද අම්මට ඔය කරන සාත්තරවලදී කියලා තියෙනවා මෙහෙම දෝෂයක් එනවා. ඒක ඕගොල්ලෝ මුහුදින් එතර ගියත් එනවා ගිය තැන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම අපිට අලුතෙන් හදාගත්ත ගෙදරත් ඒ ප්‍රශ්න ඇති වුණා. එහා පැත්තේ ගෙදර කට්ටියත් එක්ක ලොකු ප්‍රශ්න ඇති වුණා පාරක් සම්බන්ධව. ඒ අවුල් එක්ක ශාන්ත මහත්තයා කිව්ව දේ හරියට හරි යම් කිසි දෝෂයක් තියෙනවා කියලා. ඒ දෝෂේ ඕගොල්ලන්ට අදිය එකක් නෙමෙයි කිව්වා. මීට අවුරුදු ගානකට ඕගොල්ලන්ගේ ඥාතින් විසින් කරපු දෙයක් ව අම්මලාගේ ඥාතින් විසින්. ඒක අපි පස්සේ ආවා. ඒ වගේම ඒ කිව්ව දේ විදිහටම ඒව සිද්ධ වුණා. මොකද හේතුව අසල් වැසියෝ අමනාප වෙනවා. මේ හොඳට ඉන්නවා මේ අමනාප වෙනවා. ඊට පස්සේ ශාන්ත මහත්තයා ආපුවම ශාන්ත මහත්තයා දන්කුවා මේ මෙහෙම තියෙනවා තොයිලයක් කරමු කියලා අපි. ඊට පස්සේ අම්මා ඇව්වා මේ තොයිල කළ ශාන්ත මහත්තයා හරියයිද කියලා. ඊට පස්සේ මාල්ලි ඇන්ටි කෙනෙක් කෙනායි එයාගේ මල්ලි මේ ගමේ ඉන්නේ. ඒගොල්ලෝ ඉඳන් කිව්වා එක න්යාකේ කළ බාන හරි කිව්වා වැඩි. ඊට පස්සේ අපි ගෙදර ආවා ශාන්ත මහත්තයා. අපි දිනයක් යොදලා ඉවරලා ශාන්ත මහත්තයාන් පස්සේ 8 දිනක් විතර ඇවිල්ලි ඉවරලා තොයිල කළා. ඒක දවස් එකහමාරක් විතර තොයිල කළා. රෑ සම්පූර්ණයෙන්ම අඟ සම්පූර්ණම දර හැව හැදලා ඒ සේරම කළා. ශාන්ත මහත්තයා අපේ යාළුවොත් බා විශාල ප්‍රමාණයක් ආව 10ක් විතර ඇවිල්ලා ශාන්ත මහත්තයා තොයිල කළා. තොයිල කළේ ආරක්ෂාවල් ඒ දේවල් සේරම කළා. ඊට පස්සේ අපේ බලාපොරොත්තු විදිහට මල්ලි කැම්පස් ගියා. මම තාක්ෂණික විෂය ඉගෙන ගත්තා. ඒවා මට අවශ්‍ය විදිහට ඉගෙන ගන්න ලැබුණා මට. ඊට පස්සේ මල්ලි කසාද බැන්දා. ඊට පස්සේ ඒ ප්‍රශ්නයක් තිබුණේ නැහැ අපට. ඊට පස්සේ දිව දිගටම කරගෙන ගියා. දැනුත් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ අපට ගෙදර. ඒ කියන්නේ ඒ ආරක්ෂාවේ කිසිම දෝෂයක් මම දකින්නේ නැහැ කියන ඒවා ඒ විදිහටම ඒවා ක්‍රියාත්මක වුණා ඉතින්. අවුරුද්ද මතකද? අවුරුද්ද මට ඇවිල්ලා මතක විදිහට 2006 වගේ 2006 වගේ තමයි අවුරුද්ද මට මතකයි. 2006 හත වෙලා නැහැ. ඔය 2000 තාත්තා නැතුණෙන් පස්සේ 2005යි 6යි වගේ. කාලේ තමයි දැන් 2006 වගේ. 2006 වගේ තමයි. 6 අන්තිම හරිය වගේ අවුරුද්දේ අවසානේ වගේ හරි. ඔව් අගෝස්තු මාසෙත් පහුවෙලා ඔව් 2006. දැන් අවුරුදු 15 16ක් විතර වෙනවා තොවිල කරලා. ඒවෙන් පස්සේ ප්‍රශ්න ඇති වුණේ නැහැ අත්‍තරම මේ එකෙන් අපට යහපත සිද්ධ වුණා එක. අපට කියන්න පුළුවන් ඒක ඒ වෙලේ අපට සෑහෙන ලොකු පිටක් වුණා ඉඳගෙන. මොකද අම්මයි මාමයි සෑහෙන දීර්ඝායුෂ වශයෙන් දීර්ඝායුෂ වින්දා. ඒ තොවිලෙන් පස්සේ මොකද හේතුව මාමා 89ක් වෙලා මැරුණා. අම්මා 85ක් වෙලා මැරුණා. ඉතින් කොහොමත් ඒ මැරෙන වයසනේ. ඒතර ඒගොල්ල සෑහෙන කාලයක් ජීවත් වුණා. මොකද ඒව නොකර හිටියනම් මම දකින්නේ නැති ඒගොල්ල ඊට කලින් මැරෙනවත් පල වෙනවා. ඊට කලින් මැරෙලොත් පල වෙනවා. නමුත් ඒගොල්ල ජීවිතේ අවසාන කාලේ ඒගොල්ල ප්‍රශ්න නැතිදී අන්තිම මාසෙ තමයි මේ මාමයි අම්මා උත්පල වෙලා හිටියේ. වැඩි කල හිටියේ නැහැ. මාසෙ ජීවත් වුණේ දෙන්නම උත්පල වෙලා. අම්මට 85යි මැරෙනකොට මට 89යි. ඉතින් ඒ තොවිලේ ප්‍රතිඵල තිබුණා. ඒගොල්ල අර මැරෙන්න ඕන කෙනෙක් මැරෙන්න අවසාන කාලය ඇත්තේ ඒ කාලේදී කොහොමත් අසනීපලා මේ වෙනවනේ. ඒතකොට ඒ වෙනකන් හොඳටම හිටියා කට්ටිය. ඉතින් ප්‍රශ්නයක් නැතුව නේද? ජ්‍යොතිර්විද්‍යා හා භූත විද්‍යා ශාස්ත්‍රවේදී සිරිමල් ශාන්ත හවුපේ ඉමදුව ගාල්ලා.